සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාරත්තාකාම භෝගේසු ගිද්ධාකාමේසු මුච්චිතා අතිසාරං බුජ්ජන්ති මච්ඡාකිපංව ඔඩ්ඩිතං පච්චාසං කටුකං හෝති විපාකෝ හිස්ස පාපකෝති. නේකවිද සංසාරේ පුරා නුඹම වචනවලින් කිව නොහැකි තරම් පීඩා විඳි බවත්, සසරින් මිදෙන මිසක මේ දුකින් ගැලවෙන්නට අන් පිළියමක් නැති බවත් මා කරුණාවෙන් දේශා වදාලා වූ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. දහම් ශ්‍රවණය කරන සදැහැති පින්වත්නි, පින්වතියනි, පින්වන්ත දෝනි පුතේ, සංසාරයට අහුවෙන එක, මේ දුකට වැටෙන එක ඔබයි මමයි කැමැත්තෙන් කරන එකක් නෙවෙයි. මං එහෙම කියන්නේ යම්කිසි කෙනෙක් මේ සසර දුක පිළිබඳ පුංචි හරි හැඟීමක් ඇති කරගෙන මේකෙන් ගැලවෙන්න ඕනි කියලා හැඟීමක් ඇති වුණත් ඒ හැඟීම ඇති වෙච්ච පළියට ගැලවෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න එක ප්‍රාර්ථනා කරලා කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. දැන් බණහන පිංගතුම් විදිහට ඔබට තියෙන්න පුළුවන් හාඳුරුනේ ඇත්ත තමයි ඔය වහන්සේලා කියන්නේ මේ සංසාර දුකයි කියලා අපිට තේරෙනවා. ඒකට ගැලවෙන්න, ඒකින් ගැලවෙන්න උමනාවකුත් තියෙනවා. ඒත් ඒ අපි සසර පුරුදු ක්‍රමයටමයි අපිට යන්න වෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ පින්වත්නි? ඕක ওই විදිහට තේරණ එක තමයි නිබ්බානගාමි පටිපදාවේ පළමුවෙනි අවස්ථාව. අඩු ගන්න එහෙම තේරෙන එක. මං අතර මං එලා ඉන්නේ. මට පාර හොයාගෙන යන්න හිතෙන්නේ නැහැ. පාර හොයාගෙන යන්න ඕනි කියලා දන්නවා. ඒ වුණාට ඉතින් යන විදිහට යන්න ඇරලා තියෙනවා. එන්න එන්න තවත් අතරමං වෙනවා. කොහොම වුණත් පින්වත්නි අතරමං වෙලා ඉන්නවා කියලා දැනගත් එකත් ලොකු දෙයක්. මොකද ගොඩක් ඇත්තෝ අතරමං වෙලා කියලා දන්නෙත් නෑ. පින්වත්නි, මේ විදිහට මේ සංසාර කතාව ඇතුලේ හිරවෙච්ච ඔබට මට ස්වභාවයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය, නැත්තම් ඉතා පහසුවෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ සසර කතාවට ගැළපෙන කරුණු රැස් කරන එක. ඉතා පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපිට දුක පිණිස පවතින අත්තනෝ අහිතානිච ඒව හරිම පහසුයි. ඒ වගේම තමයි යං වේ හිතංච සාදුංච, අපිට හිතයි නම් යම් කිසි දෙයක් තන් වේ පරම දුක් කරන් එක තමයි ලෝකේ තියෙන අමාරුම කාර්යභාරය. ඒ අමාරුම කාර්යභාරය පිණිසයි මේ දේශනාවලින් ඔබටත් මටත් ආරාධනා කරන්නේ. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්න එන පසේ නදී කොසල් රජතුමා බුදු පියාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමිනි මම විනිශ්චය කරුවෙක් විදිහට, රජුරුව විදිහට ඒ අධිකරණ ශාලාවේ ඒ මට අයිති ආසනේ ඉන්නකොට බොහොම ධනවත් බොහොම භෝග සම්පත් තියෙන මහා සාරභාර පවුල්වල මිනිස්සු, රත්තරන් රිදී තියෙන ගොඩාක් සුන්දර රූසපුව තියෙන ශාස්ත්‍රීයෝ බමුණෝ ගෘහපතියෝ මේ නොයෙකුත් මිනිස්සු කාමයන් හේතු කරගෙන, කාමයන් නිසා දැන දැන බොරු කියනවා දැක්ක ස්වාමීනි. දැන් බලන්න පින්වත්නි, දැන් මේ නඩු අහන තැනකදී බොරුවක් කියනවා නම් කියන්නේ තමන්ට අයිති සම්පතක් වෙන කෙනෙකුට අයිති වෙයි කියලා හෝ
වෙන කෙනෙකුට අයිති සම්පතක් තමන්ට අයිති කරගන්න හෝ ඔය වගේ මොකක් හරි අරමුණකින්නේ එක්කු තමන් සතු දෙයක් අහිමි වෙයි කියලා බයිකින් හෝ මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් එක්ක මේ බොරු කියනවා. ස්වාමීනි මම දැක්කා දැන දැන බොරු කියනවා. මට දැන් ඒ නඩු විසඳන එකත් එපා වෙලා තියෙන ස්වාමීනි. මට ඒ නඩු අහන මේ විනිශ්චය ශාලාවේ යහපත් පෙනුමක් තියෙන නැත්තම් ප්‍රසාදජනක පෙනුමක් තියෙන සුන්දර මුවක් තියෙන ඒකට පාලි වචනේ භද්‍ර මුඛෝදානි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සුන්දර මුවක් තියෙන භද්‍ර මුඛයක් තියෙන කවුරුත් නම් හොඳ හොඳ පෙනුමක් තියෙන හොඳ මූණක් තියෙන ප්‍රභාෂර පෙනුමක් තියෙන කෙනෙක් නම් මට පේන්නේ නැහැ කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මහරජු ආමන්ත්‍රණය කළා රජතුමනි. බොහොම ධනේ තියෙන බලේ තියෙන නොයෙකුත් සම්පත් තියෙන නානාවිද මිනිස්සු මේ කැමති දේවල් නිසා එහෙම නැත්නම් පංචකාම සම්පත් නිසා දැන දැන බොරු කියනවද? ඒ මිනිස්සුන්ට ගොඩාක් කල් බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. දැන් මේ පුංචි කාලෙට යමක් අයිති කරගන්නනේ මේ බොරු කියන්නේ. හැබැයි ඒ බොරුව බොහෝ කාලයක් ඔවුන්ට අහිත පිණිස දුක පිණිස පවතිනවා කියනවා. පින්වත්නි බලන්න අපි දැකලා තියෙනවා මිනිස්සු මේ ජීවිතය ඇතුලේ ඉපදිලා මියදෙන පුංචි කාලය ඇතුලේ බොහෝ දේ තමා සතු කර ගැනීමේ සටනක නිරත වෙනවා. ඒක තනතුරක් වෙන්න පුළුවන්, නම්බු නාමයක් වෙන්න පුළුවන්, ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුජ්‍යලය වෙන්න පුළුවන්. තමා සතු කර ගැනීමේ සටනක පෙරනවා. දැන් අපිට ජීවත් වෙන්න යම් යම් දේවල් අවශ්‍යයි තමයි. කෙනකෙනාට සංසාරේ දුන්නු විදිහට ලැබෙන එකකුත් තියෙනවනේ. නමුත් පිඟුතුනි මේක හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන කතාවක්. කෙනෙකුට මේ දේවල් තමා සතු කර ගැනීමේ නොතිත් ආසාවක් ඇති වුණාට පස්සේ තමන් කරන්න හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා අමතක වෙලා යන බව තමයි මේ කියන්නේ. මෙන්න මේ නිසා තමයි අයිතිකාරයෝ නැති අය අයිතිකාරයෝ නැති සම්පත් වලට පවා අයිතිකාරයෝ හදනවා. අද කාලෙත් කොච්චර එහෙම වෙනවද? මේ රජුරෝ ඉන්න තැන මෙච්චර මේ දඬුවම් කරයි කියලා බයේ ඒත් බොරු කියනවා. රජතුමා කල්පනා කරනවා මිනිස්සු ඇයි මේ මෙච්චර ප්‍රබල වූ තැනක ඉඳගෙනත් එහෙම බොරු කියන්නේ? ඊට වඩා ප්‍රබලයි ඔවුන් සතු ආසාව. පින්වත්නි බලන්න උදේ ඉඳන් රෑ වෙනකන් ජීවිතයට ධනෙ වෙන්න පුළුවන් නොයෙකුත් දේවල් එකතු කරගන්න උමනාවක්කින් මිනිසුන්ට වැඩ කරන්නත් වෙනවනේ. දැන් ඕනි වෙනවනේ එක එක ඔබට ඕනි වෙනවනේ. අපිට වුණත් පින්වත්නි දැන් මේ බණ භාවනා කරන්න වේවා සීලාදී ගුණධර්ම පුරන්න කැමැත්තක් තියෙන භික්ෂුවක් නම් ඒ භික්ෂුවට වුණත් අවම තරමින් සිව්පසය ඕනි වෙනවනේ. භාග්‍යතුන් වහන්සේ සිව්පසය නැත්තම් මේ තුන් සිවුරයි පාත්‍රයේ ඇතිව එපමණයි ඔබට අයිති මහන කියලා ඉගැන්නුවා. හැබැයි මේ භික්ෂුවට ඒ පාත්‍රයට දාන ටිකක් ඕනේනේ. එතකොට ඒක හොයාගන්න නම් ඒ දානමාන ලබා ගන්න ඒවා පූජා කරන නැත්තම් ආහාර පාන පිළියෙල කරන මිනිස්සු ඉන්න ගමකාසන්නේ වැඩ ඉන්න වෙනවනේ. පින්ඩපාතේ හැරි වඩින්න මේ යැපීම සඳහානේ ඒ කටයුත්ත. දැන් ඔබත් කියයි ඉතින් අපිත් යැපෙන්න තමයි ස්වාමීන් වහන්සේ ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් මේ වැඩ කරන්න කියලා. දැන් මිනිස්සු කියන්නේ ළමයි අපි ජීවත් වෙන්නේ මේකෙන් තමයි. කතාවට කියන්නේ රස්සාව කියලානේ, කියන්නේ රැකියාව. අපි රැකෙන්නේ මේකෙන් තමයි. මේකෙන් තමයි අපි රක්ෂා වෙන්නේ. එහෙමනේ කියන්නේ. මිනිස්සු සතු අල්ලන්න ගියත් මිනිස්සු මාළු අල්ලන්න වැවේ ගියත් මුහුදේ ගියත් ඒ මිනිස්සු කියන්නේ රස්සාව යනවා කියලානේ. ඒගොල්ලෝ ආරක්ෂා වෙන්න යනවා කියලානේ කියන්නේ. නමුත් පින්වතුනි ඒක ඇතුළේ ඒගොල්ලෝ කොච්චර අනාරක්ෂිත වෙන්න පුළුවන්ද? මම කියන්නේ මාළු අල්ලන්න යන එක නැත්නම් සත්තු මරන්න යන එක මද්ද්‍රව්‍ය විකුණන්න යන එක හොරකම් කරන්න යන එක වේවා ඒකේ විතරක් නෙමෙයි. අපි ධර්මානුකූලයි කියන රැකියාව ඇතුළත් ඔබ අනාරක්ෂිත වෙන්න පුළුවන්. ඒ රැකියාව කරන විදිහ තේරුම් ගත්තේ නැත්නම් නොයෙකුත් දේවල් තමා සතු කර ගැනීම සඳහා නානාවිධාකාරයේ කටයුතු කරන මිනිස්සු. පින්වත්නි බොරුවෙන් වංචාවෙන් හරි ගොඩාක් දේවල් තමා සතු කර ගැනීම උවමනාවක් තිබ්බට ඒ සතු කරගත්ත සියල්ලම Tamanට භුක්ති විඳින්න බැරි වෙනවා. දැන් කොච්චර කැම තිබ්බත් මිනිහෙකුට කන්න පුළුවන් එක පිගානයිනේ එක වේලට. කොච්චර කැම තිබ්බත් බඩට අල්ලන ප්‍රමාණයනේ කන්න වෙන්නේ. කොච්චර වාහන තිබුණත් ඔහු සතු ඔහුට එක ආසනයක නිදගෙන යන්න වෙන්නේ. කොච්චර ලොකු ගයක් තිබ්බත් ඔහුට මේ තමන්ගේ ශරීරයේ ප්‍රමාණය ඇඳගෙන නිදියන්න වෙන්නේ. දැන් මේකෙන් අදහස් කරන්න එපා මේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන හින්දා මේ මිනිස්සු භෞතික දියුණුව එච්චර උනන්දුවක් නැහැ කියලා.
පින්වත්නි ඔබට ගිහි ඇත්ත විදිහට මේ භෞතිකව දියුණු වෙන්න වෙනවනේ. අනිත් එක පින්වත්නි ඔබට සංසාරේ ලැබීමට નિયમિત ඔබට සුදුසුකම් තියෙන නිවස මාලිගාව ඒකට අවශ්‍ය කරුණුත් සකස් වෙයි. දැන් බුදුදහම කොතනකවත් ඒවට වැටබැඳලා නැහෙනේ. නැත්තම් ඔය අනාථපිණ්ඩික සිටුතුමා විශාඛා වැනි අග්‍රදායකයාට සහ අග්‍රදායිකාවට පවා ඔවුන් කරගෙන ගියපු ව්‍යාපාර දියුණු කර ගැනීමට මිසක ඒවා අත්හැර දමන ලෙස උපදෙස් දීපු බවක් ධර්මෙ වෙන්නන්නේ නැහෙනේ. ඔවුන්ගේ මාලිගාවල ඔවුන්ට ඉන්න සැලැස්සුවා මිසක ඒවා දාලා මේ වනාන්තරගත වෙන්න ශුන්‍යාගාරගත වෙන්න එහෙම උගන්නපු කතාවක් අපි අහලා නැහෙනේ. ඒක නිසා පින්වතුනි මේක ඇතුළේ හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. මේ පංචකාම සම්පත් නිවන් දකිනා ಜಾති දක්වා මේ කාම සම්පත් එක ගනුදෙනුවක් අපිට තියෙනවා. හැබැයි මේ ගනුදෙනුවේ ඇතුලේ අවබෝධයක් නැති වුණොත් පින්වත්නි අවබෝධය අවබෝධයෙන් කරන ගනුදෙනුව ගැනයි බුදුහාමුදුරු කතා කරන්නේ. අවබෝධ කර ගැනීමමයි නිවන කියලා කියන්නේ. එහෙනම් අවබෝධ කර ගැනීමමයි නිවන. දුක්ඛේ අඥානං දුක නොදන්නාකම නම් මේ නිවන නොලැබෙන අවිද්‍යාව. එහෙනම් ඔක අනිත් පැත්ත දුක දැන ගැනීමනේ විද්‍යාව. දුකට හේතුව දැන ගැනීමනේ විද්‍යාව. දුක නැති කිරීම දැන ගැනීමනේ විද්‍යාව. ඒකටදී වැඩපිළිවෙල දැන ගැනීමනේ විද්‍යාව. පින්වත්නි එහෙනම් මේ දැන ගැනීම දැක ගැනීම මේ දැන ගැනීම දැක ගැනීම තුලින් තමයි අපිට නිවුණු පුජ්‍යලේ බවට පත් වෙන්න වෙන්නේ. ඒ නොදැන නොදැක සිදු කරන මේ ලෝකෙත් එක්ක ගනුදෙනුව ඇතුලේ අපි තවදුරටත් මේ සංසාරයට හිර වෙන බවයි දහමෙතුළු ගන්නන්. ඒකනේ මේ කියන්නේ දැන් පුංචි දෙයක් තමාසතු කරගන්න මේ ලොකු බොරු කියලා ඔවුන් බොහෝ කාලයක් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ රජුට උගන්වනවා. හන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා රජතුමනි මේ කාම වස්සෝන් වල ඇලිච්ච කාමයන් වලට ගිජු වෙච්ච ඒ වගේ මුසපත් වෙච්ච සත්වයෝ මේ හොඳ නරක දන්නේ නැහැ. කොතනද මගේ සීමාව කියලා දන්නේ නැහැ. හරියට කිව්වොත් අටෝපු උගුල් වලට තමන් වදින බව දන්නේ නැතුව අහුවෙන මාළුවෝ වගේ. ඔවුන්ට පසු දුක් විඳින්න වෙනවා. දැන් පණුවෙක්ව අමුණලා බිලී කටුවක දැම්මහම වතුරට පණුවයි කියලා හිතාගෙන කන මාළුවාට මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් දැල් එළන මිනිස්සු එළලා තියෙන දැල් කොටුවේ හතරැස් දැල් කොටුව ඒ දැල් කොටුවේ තියෙන සියුම් නූල් නොදක යන මාළුවාට ඒක හිර වෙන්න වෙනවා. එහෙනම් පින්වත්නි ඔබ මා හිර වෙන්න තියෙන දැල් හැම තැනම දන්නේම නෑ ඒවට හිර වෙලා. ඉතාම ලාමක වූ කටුක වූ වේදනාවක් ඔවුන්ට විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් පින්වත්නි මේ කාම සම්පත් කියලා කිව්වහම බුදුදහම කතා කරනවා වස්තු කාම සහ ක්ලේශ කාම කියලා කාරණා දෙකක්. පින්වත්නි වස්තු කාම සහ ක්ලේශ කාම කියලා කාරණා දෙකක් කතා කරනවා. මොනවද මේ වස්තු කාම ක්ලේශ කාම කියලා කියන්නේ? කාම කියන්නේ කැමැත්තනේ. පින්වත්නි මේ කැමැත්ත දැන් කාම ඡන්ද කියන නීවරණ ඉස්සෙල්ලම උගන්ලා තියෙන්නේ නිවන් මඟ අවුරණ කාරණා පහේ පළවෙනි මේක. මේ කැමති දේ මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව කැමැත්තනේ. පින්වත්නි කුද්දක නිකායේ කාම සූත්‍ර නිර්දේශය කියලා අපිට හම්බ වෙනවා. ඒකේ පැහැදිලි කරනවා මොනවද වස්සු කාම කියන්නේ කියලා. පින්වත්නි මේ ලෝකේ නානාවිද වස්සුකාම් මොනවද කියලා ඇහුවොත් ඒ වගේම ක්ලේශකාම් පිළිබඳවත් පින්වත් මේ කාමසූත්‍ර නිර්දේශය පවත් දේශනා කරනවා. කැමති රූප කැමති ශබ්ද සතුට ගෙන දෙන මනස උනන්දු කරවන ගන්ධ මනස උනන්දු කරවන රස මේ කැමති ස්පර්ශ ඒ වගේම ඒ පොරෝණ ඇතිරිලි දාසයන් එළුවෝ බැටළුවෝ ඌරු කුකුළු ඇත්තු අසු ගවයෝ කෙත්වතු කහවණු රත්තරන් ගම් නියම් ගම් රාජධානි රට දනව් මේ ආදී කොටගත්ත යම්කිසි දෙයක් තියෙනවා නම් අපි කැමති ඒව තමයි වස්තුකාම කියලා කියන්නේ. පින්වත් එහෙනම්
අපිට පිළිගන්න සිද්ධ වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ ඇසට, කනට, නහයට, දිවට, ශරීරයට ඕවටනේ අපිට ලෝකේ බොහෝ දේවල්, ලෝකේ සියලුම දේවල් අරමුණු වෙන්නේ. එතකොට ඒ පවතින දේවල්, බාහිර පවතින දේවල් පින්වත්නි, ඒ බඳු දේවල් පිළිබඳව තියෙන කැමැත්ත, ඒ තමයි වස්තුකාම. පින්වත්නි, ඒ දේවල් වගේම තමයි කෙනෙකුට තියෙනවා අතීත කාමයන් පිළිබඳව. දැන් අපි හිතමුකෝ, දැන් ඔය අතීත බලපු රූප ගැන, ඒ වගේම පින්වත්නි දැන් අනාගතේ බලන්න තියෙන දේවල් ගැන, වර්තමානයේ මේ බලන දේවල් ගැන, අභ්‍යන්තරිකවත් බාහිරවත්, ඒ වගේම බොහොම උසස් වුණත්, බොහොම පහත් වුණත්, ප්‍රණීත වුණත්, මේ වගේ මේ සතර අපායේ පවා, මනුස්ස ලෝකේ පවා, දිව්‍ය ලෝකේ පවා, මේ නොයෙකුත් තැන්වල තියෙන තමන් කැමති, තමන් උනන්දු වෙන ඒ වගේ නොයෙකුත් නොයෙකුත් කාමයන් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේවා මගේ කියලා හැඟීමක් ඇති කරගෙන, ඒවා මාසතු කර ගැනීම සඳහා නොතිත් උනන්දුවක් පුජ්‍යල ඇතුළ ඇති වෙනවා. පින්වත්නි, මොනවද මේ ක්ලේශකාම කියලා කියන්නේ? පින්වත්නි, ඔය අජිත සූත්‍ර කියන නිර්දේශයේමත් සඳහන් වෙනවා, කාම සූත්‍රයේත් ඒ පිළිබඳ සඳහන් වෙනවා. ඡන්දය, රාගය, ඡන්ද රාගකාමය, සංකල්පකාමය, රාගකාමය, සංකල්පරාගකාමය, මේ විදිහට විස්තර කරන පංචකාම ගුණ සම්බන්ධයෙන් යම්කිසි කැමැත්තක්, උනන්දුවක්, සතුටක්, තණ්හාවක්, සෙනෙහසක්, දාහයක්, මුසපත් වීමක්, මේ බඳු තත්ත්වයක් තියෙනවා නම් අල්ලා ගැනීමක්, අන්න ඒව තමයි ක්ලේශකාම කියලා කියන්නේ. පින්වත්නි, මේක තව පැහැදිලි කරන්න ඕනේ. දැන් ඡන්දය කියන්නේ කැමැත්තටනේ. එතකොට රාගය කැමැත්තට තියෙන කැමැත්ත, කැමති දෙයට තියෙනවා කැමැත්තක්. එතකොට රාගයට තියෙනවා කැමැත්තක්. මේ දෙකටම තියෙනවා කැමැත්තක්. පින්වත්නි, ඉතාම සියුම් අපි අධ්‍යයනය කරගත්තු යුතුය මේවා. දැන් මේ සංකල්පීය වශයෙන් ඇතිවෙන, සංකල්පීය වශයෙන් ඇතිවෙන කැමැත්ත, උනන්දුව, ආසාව, සෙනෙහස, තණ්හාව නොයෙකුත් වචන වලින් උගන්වනවා සංකල්පීය වශයෙන්. පින්වත්නි, දැන් අර දැන් වස්සුවක්, යම්කිසි එළියේ තියෙන වස්සුවක් සම්බන්ධයෙන් අපිට ඇතිවෙනවනේ මගේ කමක්, කැමැත්තක්, ආසාවක්, උනන්දුවක්. අපි හිතමු ඔබ කැමති ආහාරයක්, ඒක වස්තුවක්නේ, ඒ වස්තුව සම්බන්ධයෙන් ඇතිවෙන කැමැත්ත. ඒතර අපි කියන වස්තුකාම කියලා. මේක රසක්, මේක ඇහැට දැකලා රූපයක් විදිහට, ආයක බොහොම ලස්සන කෑමක්, අනහයට දැන්නලක එක බොහොම සුවඳයි වෙන්න පුළුවන්, ඒක අල්ලා බලනකොටත් ඒක බොහොම හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ මේක පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන මට්ටමේ බාහිර තියෙන වස්තු. මේවා වගේම අභ්‍යන්තරිකවත් පින්වත්නි, මේ අපේ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ඇස ගැන, කන ගැන, නහය ගැන, දිව ගැන, ශරීර ගැන, මේ තමන්ගේ ශරීරය ගැන වුණත් පින්වත්නි වස්තුකාමයක්, කැමැත්තක් පුජ්‍යලය තුළ තියෙනවා. එතකොට ඒ මනෝභාවයට, ඒ මනෝභාවය සංකල්පීයයි. ඒ කියන්නේ පින්වත්නි, දැන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, නතේ කාමානි චිත්‍රානි ලෝකේ, නතේ කාමයානි චිත්‍රානි ලෝකේ, මේ සියලුම කැමති දේවල් තියෙන්නේ ලෝකේ නෙමෙයි, සංකප්පරාග පුරිසස්සකාම, මේ සංකල්පීයයි. ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මෙහෙම කිව්වොත් දැන් මං කිව්වනේ රසම රස කෑම එකක් දැකලා ඇති වෙන ආසාවක් කියලා. ඒ කෑම එක දන්නේ නැහනේ කෑම එක රසයි කියලා. කෑම එක දන්නේ නැහනේ අපි කනවා කියලා. එහෙනම් ඒ රස කියන කතාව, ඒ ආසයි කියන කතාවේ කෑම එකේ තියෙන්න බෑනේ. මොකද කෑම එකේ තියෙන්න බෑ කියන්නේ, එහෙනම් ඒ කෑම එකට හැමෝම කැමති වෙන්න ඕන. සමහර වෙලටක ඔබ කැමති කෑම එකට තව කෙනෙක් අකමැතියි. එහෙනම් මේ කැමති වීමට අවශ්‍ය සුදුසුකම ඒ කෑම එකේ නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒ කෑම පිළිගන්න තමා සතු හැඟීම තුලයි තිබිලා තියෙන්නේ. අන්න ඒක තමයි පින්වත්නි ක්ලේශකාමය කියලා කියන්නේ. මේක සංකල්පීයයි.
ඒක මානසික උපදින එකක්. ඒකනේ දැන් මේ මේ සංකල්ප රාගයට පහර දුන්නාම මේ කෙලෙස් වලට පහර දුන්නාම බාහිර වස්තුත් එක්ක තියෙන ඇලීම නැති වෙලා යනවා කියලා කියන්නේ. පින්වත්නි, ඒ ක්ලේශකාමය මිනිස්සු හරි කැමති ඒ මනෝභාවයට. අපි හිතමු අතීතයේ ගියපු ගමනක් මතක් කර කර මතක් කර කර සතුට වෙන්න කැමතියි. අතීතයේ ලැබපු යම් කිසි ආකාරයක ජයග්‍රහණයක්, ඒකෙදී මිනිස්සු ඇවිල්ලා ඔල්වට සන් දීලා ඔබට තෑගි දුන්නා, ඔබට හැමෝම ප්‍රශංසා කළා. ඒක මතක් කරගෙන කෙනෙක් සතුට වෙන්න පුළුවන්, තව කෙනෙක් දුක් වෙන්න පුළුවන්. බලන්නකෝ, මම මේ වගේ ලොකු පිළිගැනීමක් තිබ්බ මිනිහෙක් මට මේ දැන් මෙහෙම වෙලා හිටියට කියලා. සමහර ලෙඩ ඇඳ ඉන්න ගමනුත් එහෙම හිතෙන්න පුළුවන්. ඒක කෙනකෙනාට අනන්‍යයි. ඒ එක එක්කෙනාට අදාළයි. පින්වත්නි, මනෝමය වශයෙන් ඒක මතක් කර කර දුක් වෙනවා සතුට වෙනවා. ඒ දෙකම සසර භව කර්ම රැස් කරමින් නැවත උපදිමින් යන්න අවශ්‍ය කරන කරුණු සකස් කරනවා. එහෙනම් පින්වත්නි, අපි හොඳට තේරුම් ගත යුතු තියෙනවා, ඒ අතීතයේ ගියපු ගමනක් කාපු කෑමක් ලැබපු තනතුරක් සම්බන්ධයෙන් මතක් කර කර ඒ ලබන්නේද අතීත වස්තුවක් පිළිබඳ කාමයක් සම්බන්ධ කතාවක් තමයි. නමුත් පින්වතුනියේ වස්තුකාමයේ තුලින් උපදින කෙලෙස්සාගත හැඟීමට කැමති, අන්න ඒකට කියනවා ක්ලේශකාමය කියලා. ඒ කෙලෙස්සාගත හැඟීමට කැමති. පින්වත්නි, හිත විතරක් නෙමෙයි ඒකට ගතත් කැමති. ඒකනේ දන්නේම නැතුව මුණ හිනාවක් එන්නේ. ඒකනේ දන්නේම නැතුව දුකක් ආපුව මැස් වලින් කඳුළු එන්නේ. එහෙනම් ඒ සිතට අනුව ගත ප්‍රතිචාර දක්වන හැටි. පින්වත්නි, ගත හැදිලා තියෙන ඒ කෑම එක මතක් වෙද්දි කටට කෙලෙන්නේ. එහෙනම් පින්වත්නි, ඒ වස්තුවට තියෙන උනන්දුව වස්තුකාමය, ඒ වස්තුව තුලින් ගොඩනැගෙන මනෝභාවයට පුජ්‍යලයා තුල තියෙන කැමැත්ත ක්ලේශකාමය. පින්වත්නි, රාග ద్వේෂ මොලට මෝහ වලට නැකම් කියන මේ වස්තුකාම ක්ලේශකාම එක්ක තියෙන ගනුදෙනුවක් ඇතුළේ හිර වෙච්ච අපි, භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ මේක හරියට උගුලක් වගේ කියලා. පින්වත්නි, මාර්යා අටවපු උගුලක්. පංචකාම සම්පත් කියන්නේ මාර්යා අටවපු උගුලක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තැනක උගන්වනවා, පින්වත්නි, වඳුරෙක් අල්ලගන්න ගොවියා වඳුර කැමති සුගන්ධය තියෙන මැලියම් ගාලා තියෙනවා, ලාටු ගාලා තියෙනවා ගස්වල. ඒක අල්ලන්න ගිහින් අත ඇලුණු වඳුරා ඉතුරු අතත් ගලවනු පිණිස ඒ අත යොදලා ඒ අතත් අහු වෙලා, කකුලෙන් ගහලා කකුලත් අහු වෙලා, කකුල් දෙකත් ඒ හතරම ගලව ගන්න ඔළුවෙන් ගහලා ඔළුවත් අහු වෙලා, අන්තිමට මේ පස් පොළම අහු වුණාට පස්සේ ගොවිය ඇවිල්ලා මරා ගන්නවා. මෙතනදි ගොවියා මාරයා විදියට අපි හැඳින්වුවොත්, අත් දෙක කකුල් දෙක ඔළුව පංචකාම සම්පත් විදියට හැඳින්වුවොත්, පින්වත්නි, ඔබයි මමයි ඒ සුවඳට, ඒ පෙරේතකමටයි මේ මාරයා නැමැති ගොවියාට හැමදාම අහුනේ. මෙරුන් කෑවේ හැමදාම දුක් විඳි. මාරයා කියලා කිව්වහම මරණය කියන සිද්ධිය විතරක් බලන්න එපා. මේ සංසාරේ අපිට ලැබෙන නානාවිධ දුක් පීඩා, පින්වත්නි, ඒ සියලුම දුක්ඛිත අද්දකින් වලට මුහුණ දෙමින් අනන්ත සංසාරේ ඉපදුණු මොහොතේ පටන් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී කොටගත් නොයෙකුත් පීඩා මේ තමයි මාරයා. පින්වත්නි, මේ මාරයාට අපි අහු වෙන්නේම මේ කාම සම්පත් වල ඇත්ත කතාව නොදන්නාකම නිසා. එහෙනම් මෙන්න මේකට හසු නොවී ඉන්න, මේක උගුලක් බව දැනගත් දවසට යන්නේ නැහැ. මාළුවා දන්නවනම් ඈමයක් තියෙන ඔය පණුවෙක් නෙමෙයි කියලා මාළුවා එතෙන්ට යන්නේ නැහැ. ඔය දැලක් තියෙන කියලා දන්නවනම් මාළුවා එතෙන් යන්නේ නැහැ. සමහර මාළු ඉන්නවා පින්වත්නි, දැල් වලට අහු වෙන්නේ නැහැ. මාළුවාට පේනවට මේ දැල් එලන්නෙත් නැහැ දීවරේ. එහෙනම් පින්වත්නි, මේ ඇමේ ස්වභාවය, උගුලේ ස්වභාවය දැනගත්ත දාට උගුලට අහුවෙන්නේ නැහැ. එහෙනම් කාමයන්ගේ සැබෑ කතාව දැනගත්ත දාට අපි කාමයන්ට අහුවෙන්නේ නැහැ. ඒක නිසා ලෞතර බුදුවරු මේ කාමයන්ගේ ස්වභාවය පිළිබඳ
නොයෙකුත් තැන්වල පින්වත්නි නානාවිධ පර්යායන්ගෙන් මහා කරුණාවෙන් යුක්තව අපට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි කාමයන්ගේ ආදීනව පෙන්වන්න අට්ටිකංක ලූපමා කාමා, මේ කාම්බස්සු කියන්නේ ලේමස් නැති ඇට කැවැල්ලක් වගේ කියලා තැනක උගන්වන, බොහෝ තැන්වල උගන්වන. ඇට කැබැල්ලක් සාගින්නෙන් පෙළෙන බල්ලෙකුට අහුනොත් ඒ ලේ මස් ගඳ නිසා බොහොම ලෝභයෙන් හපනවා. උභයසට පත්වෙන මිසකුගේ බඩගින්න නිවෙන්නේ නැහැ. ඒ වගේ ලස්සනයි හොඳයි කියලා සලකන දේවල් වැළඳගෙන යම්කිසි වින්දනයක් සතුටක් ලබන්න උත්සාහ කරත් එයට වෙහෙස මිසක පින්මත්නි බලාපොරොත්තුන තෘප්තිය ලබන්න බැරි වෙනවා. ඒ වගේ මංස පේසූපමා කාමා, කාම්බස්සු කියලා කියන්නේ මස දැල්ලක් වගේ කියලා දේශනා කළා. මසදැල්ලක් කියලා කියන්නේ මස් කන සත්ත්වෙකුට බොහොම වටින දෙයක්. හැබැයි පින්වත්නි කපුටෙකුට අහුනොත් ඒ කපුට ලෝභෙන්ද ගින් අනිත් කපුට ඌටම කොටනවා. මේ මස් කෑලා අතාරිනකන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒ වගේ තමයි කාමවස්සුවක් අයිති කරගෙන ඉන්න අයට අත්හරිනතුරු අනිත් අයගෙන් බියක් තියෙන්නේ. අම්මලා තාත්තලා මරලා දූලා පුතාලා අරන් යන්නේ නැද්ද? මහත්තයව මරලා අඹු අරන් යන්නේ, ගෙදර මිනිස්සු මරලා රත්තරම් මුතුමැණික් අරයන, එකයි කයිති කරගෙන තියෙන ඉඩම තව කෙනෙකුට ගන්න, එයාව මරලා දාන, පිටින් මේ නොයෙකුත් දේවල් කරනවා. එහෙනම් දැන් රත්තරම් මාලයක් කරේ දා යන මිනිහෙකුට වගේ බයක් පාරේ මොකක්වත් නැතුව තුන් සිවුරේ පාත්‍රය අතින් අරන් පින්ඩපාතේ වඩින භික්ෂුවට නෑනේ. පින්වත්නි අර මස්වැදල් අරයන කපුටට නිදහස් වෙන්න නම් මස්වැදල් අතාරින්න වෙනවා. මේ කාම සම්පත් කැමති දේ පස්සේ යන මේ මස් කෑල අතාරින තුරු නුඹටත් මටත් මේ සංසාරේ විඳවන්න සිද්ධ වෙනවා. ඒ වගේම පින්වත්නි තිනුකූපමා කාමා, මේ තනසුලක් වගේ මේ පොල් කොළුලින් හදපු පන්දන් රාත්‍රී කාලෙට ඇවිදිනකොට පාවිච්චි කරපුවා. එතකොට ඇතෑරියේ නැත්තම් අත තමයි පිච්චෙන්නේ. අතාරින්න පිච්චි පිච්චි අත පැත්තට තමයි එන්නේ. ඒ වුණාට ඉතින් යන්න එක එලියත් ඕනේ. බලන්නකෝ මේ ධර්මයේ තේරුම් ගන්න තුරු ඔබට මට මේ භෞතික ලෝකේ මේ දේවල් එක ගනුදෙනුවක් තියෙනවා. පුජ්‍යලොත් එක ගනුදෙනුවක් තියෙනවා. ආහාර පාන නැතුව ඉන්න බැරි වෙනවා. එතකොට මේ දේවල් එක කරන ගනුදෙනුව තේරුම් අරගෙන කලේ නැත්තම් මේ පන්දම වුණත් පින්වත්නි අවශ්‍ය වෙලාවට ඇතෑරියේ නැත්තම් අත පිච්චෙනවා. ඒ වගේම අංගාරකාසූපමාකාම, මේ ගිනි අඟුරු වලක් වගේ කියලා දේශනා කරනවා. ගිනි අඟුරු වලවල පින්වත්නි ලඟුණහමත් වැටුණොත් වැටුණහමත් ඒත් පිච්චෙන, ලඟුණත් පිච්චෙන. කාමසුන් ලං කරගෙන ඉන්නකොට අයිති කරගෙන ඉන්නකොට මේ දෙන්නටම පිච්චෙන්න සිද්ධ වෙනවා. බලන්නකෝ මිනිස්සු කියන්නේ දැන් මං පිච්චෙනා මේ දරුවට තියෙන ප්‍රශ්නෙත් එක්ක. අම්මල පිච්චෙනා ධෝනිගේ ප්‍රශ්නෙට, ධෝනි පිච්චෙනවා සමහරුට අම්මගේ ප්‍රශ්නෙට, අප්පච්චිගේ ප්‍රශ්නෙට, මහත්තයාගේ ප්‍රශ්නෙට, නෝනාගේ ප්‍රශ්නෙට. බලන්නකෝ මේ ගින්දරක් තියෙන්නේ. තම අයිති කරගත්ත පෙම්වතා පෙම්වතිය වෙන කෙනෙක් එකයි අයිද කියලා බයක් තියෙන්නේ. එහෙනම් මේ ගිනි ගොඩක් වගේ ධනේ ගොඩක් තියෙන මිනිහෙක්ට රැයට නිින්ද යන්නේ නැහැ, බයක් තියෙනවා. ගිනි ගොඩක් තියෙන දැන් මේ කතාව කියන්නේ ඔබේ ගෙදර තියෙන ධනය අතහැරලා ඔබට අද මේක අතහැරලා යන්න බැරි වෙයි. පින්වත්නි හැබැයි ඒ සියල්ල අතහැරලා යන තැනකට ඔබේ මනස හැදෙන දවසක් එයි. එතෙක් ඔබට ඕවත් එක ගනුදෙනු කරන්න වෙනවා, රටක් විදියට, ජාතියක් විදියට වේවා. ඇතැම් විට සමහර දේවල් කරන්න වෙනවා, දියුණු වෙන්න වෙනවා මිනිස්සුන්ට භෞතික වශයෙන්. මොකද මේ අවබෝධය ලැබෙන තුරු, හැබැයි මේ අවබෝධය හොය හොයයි අපිට ඒවැඩිත් කරන්න වෙන්නේ. ඒ වැඩවලුනුත් මේ අවබෝධයට ගැළපෙන කමටහනුයි දකින්න ඕන. අන් එදාටයි පින්වත්නි ඉබේට මේ සියල්ල හැරදමා යන දවසක් ඉන්නේ. දැන් ඔය මහා ධනවත් සිටුවරු රජවරු රජකම සිටුකම අලුයමලු කියලා පිටක් කුණු කියලා පිටක් වගේ දාලා ගියන්න. එහෙනම් එහෙම අවස්ථාවක් උදා වේවි. ඒ දක්වා ඔබට මේ කාරණා අධ්‍යයනය කරන්න වෙනවා. ඒ වගේම පින්වත්නි හීනයක් වගේ කොච්චර යාන වාහන කෙත්තත උස පෙවුනත් හීනෙන් ඇහැරුණාට පස්සේ හිටපු ඇඳේමනේ. ඒ වගේ තමයි පින්වත්නි
දැන් හිතන්නකෝ අතීතයේ ඔබට මට කොච්චර යාන වාහන ගේදොර ඉඩකඩම් තියෙන්නේ නැද්ද කියලා. දැන් එකක්වත් නැහනේ. දැන් ඔය මේ බණ කියන මට, ඔය බණ අහන ඔබට, ඔය මේ මහ පොළවේ තියෙන ඔක්කොම අයිති වෙලා තියෙනවාමයි පින්වත්නි. මේ අනන්ත සංසාරේ අපේ දේහය නොවැළලූ තැනක් නැහැ කියලා නෙදහම කියන්නේ. එහෙනම් පින්වත්නි, එතරම් වූ දීර්ඝ කතාවක් ඇතුලේ කෝ අපිට පෙර භවයේ තිබ්බ ධනය, කෝ අපේ පෙර භවයේ තිබ්බ ආදරණීයම්. එහෙනම් හීනෙන් ඇහැරුණා වගේ නේද? නිදලා පිබිදුනා වගේ නේද? එහෙනම් මේ භවය අයිති කරන් තියෙන ටිකටත් ওই ටිකම තමයි සිද්ධ වෙන්නේ කියලා ඔය කිනේකාට ආදරය කරන බොහෝ දේට ආදරය කරන ඇතදින් දැනගෙන ඉන්න වෙනවා. නැත්තම් ඒ පීඩාවම මේ වස්සුකාම අර ක්ලේශකාමයන් තුල අතරමං කරන්න ඔබව පොළඹවනවා. පින්වත්නි, යාචිත කූපමාකාම මේ ඉල්ලගත් එකක් වගේ. දැන් ගමනක් යන ඉල්ලගත් ඇඳුම ගමනකින් ආපුවම දෙන්න දෙපෙයි. ණයට සල්ලි ගත්තොත් දෙන්න දෙපෙයි. පින්වත්නි, දුන්න නැත්තම් බලෙන් හැරි ඒගොල්ලෝ ගන්නවනේ ඇවිල්ලා. මොකද ඔබ කුලියටනේ අරන් තියෙන, ඔබ ණයටනේ අරන් තියෙන්නේ. පින්වත්නි, එහෙනම් ඉල්ලගත් එකක් වගේ. දැන් ඔය මගේ කියලා හිතන් ඉන්න බොහොම දුක් මහන්සි සමහර මිනිස්සු ඉන්නවා. පින්වත්නි, ජීවිත කාලෙම හරියම්බ කරන සමහරට ගේ හදන්නේ ජීවිත කාලෙම හදලා ඉවර කරන්න ඇතැම් විට අවුරුදු 25 දී පටන් ගත්ත ගේ හදලා ඉවර වෙද්දී අවුරුදු 60 විතර වෙලා. අවුරුදු 10 15 එකම ගේ හදනවා. මුළු ජීවිත කාලෙම ජීවිතේ කවදා හරි ලොකු වාහනයක් ගන්න හිතාගෙන සල්ලි එකතු කරනවා. දැන් මම එපා කියලා නෙමෙයි කියන්නේ. ඔබට සාමාන්‍ය පැති ජීවත් වෙන්න වෙනවා. ආයෝජනය කරන්න වෙනවා. බුදුහාඳුරු වදාළේ කියන්නේ භෝගේ බුඤ්ජයේ ද්වේ කම්මං පයෝජේ උපයන්න දෙකක් ඉතුරු කරන්න. ඒක වෙනම කතාවක්. ඒක භෞතික ප්‍රපම පිළිබඳ කතාවක්. ඔබට මේ කියන තැනට එනතුරු ඒවත් එක්ක ගනුදෙනුමක් තියෙනවා. හැබැයි මේ ටික දැනගෙන යටි ටික කරන්න ඕන. පින්වත්නි, ආපහු දෙන්න වෙනවා. ඔච්චර මහන්සියලා හදපු ගේ දාලා යන්න එපැයි. ඔච්චර මහන්සියලා එකතු කරපු ධනෙ දාලා යන්න එපැයි. ඔච්චර පරිස්සම් කරපු දරුවෝ ටික දාලා යන්න එපැයි. ඒ වගේම රුක්ක පලූපමා කාම. පින්වත්නි, ගහක ගෙඩි වගේ කාමයන් කියන්නේ. ලස්සන මිහිරි ගෙඩි තියෙන ගහක් දැකලා ඒ ගහට නැගලා මිනිහෙක් ගෙඩි කකයිද්දි පොරවක් අතින් අරගෙන මිනිහෙක් ගහට නගින්න මට නම් බෑ, මම මේ ගහ කපලා ගෙඩි කනවා කියලා ගහ කපන්න පටන් ගන්නවා. ගහේ ඉන්න මිනිහට බහින්නත් දුකයි. ඒ දුක අර අතේ තියෙන ගෙඩි ටික අතහැරලා ඉන්න බෑ. නොබැස හිටියොත් ඔහුට අතපා කැඩෙන්න වෙනවා, මැරෙන්න වෙනවා, මරණය සමාන දුකකටපත් වෙන්න වෙනවා. පින්වත්නි, අපි එකතු කරගත්ත දේවල්, අපි හිතමු අපි එකතු කරගත්ත මිල මුදල් කියලා, ඒ දේවල් කවුරු හරි හොරකම් කරන්න ආවොත් ඒ ටික රැකගන්න ඒ හොරත් එක්ක සටන් කරන්න කියලා සමහරට හොරාගේ මැරුම් කන්නත් පුළුවන්. පින්වත්නි, එහෙනම් මේ කාම සම්පත් එක්ක තියෙන ගනුදෙනු ඇතුලේ යම්කිසි දවසක පින්වත්නි ඒවා මනසින් අත්හරින තුරුම අපිට නානාවිධ පීඩාවන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. අසිසුනු කූපමා කාම, කඩුවක් අමස් කපන කොටයක් වගේ. පින්වත්නි, කොටේ මත තියලා කඩුවෙන් පහර දෙනකොට මස් කැපිලා යනවා වගේ. මෙන්න මේ කැමැත්ත අධික ලෝභයේ තණ්හාව නිසා ගුණධර්ම කැපිලා යනවා. සිල්වත් අය සිල්වත්කමින් පිරිහිලා යන මිනිසු කියන්නේ මට මොනව හරි කිව්වොත් යනාපාය කියන්නේ මම මිනිහා මරනවා කියලා කියන්නේ. සීලෙන්නේ පිරිහිලා යන්නේ. මං ඒ මිනිහාගේ දේවල් නම් හොරගම් කරනවමයි කියලා කියන්නේ. මං ඔය මිනිහා આવොත් නම් කියනවමයි කියලා නපුරු වචන කියන්නේ. එහෙනම් පින්වත්නි, ඒවට දැඩිව ගිජුනාම කමන්නේ නැහැ. මම එයාව අතාරිනවා, දරුවෝ උනත් කරන්න දෙයක් නැහැ, මගේ නෙවෙයිනි කියලා. එයාට වෙන අඹුවක් වෙන පුරුෂයෙක් ගැන කැමැත්තක් ආපම් දරුවෝ ටිකක් දාලා යන්නේ. මං විතරේ ආ ඔය දරුවෝ දාලා ගිහින් ඉන්න අම්මලා, මං විතරේ ආ ගිහින් දාලා ඉන්න තාත්තලා කියලා යන්නේ. එහෙනම් පින්වත්නි, සිල්වත්කමින් පිරිනව, භාවනා කරන අය භාවනාවෙන් පිරිනව, සමාධිය ඇති පුජ්ජිලෝ සමාධියෙන් පිරිනව. ඒකයි එබඳු උපමාවක් දක්වන්නේ. පින්වත්නි, සත්‍ති සුලූපමා කාම, මේ උලක් වගේ ආයුධයක් වගේ. පින්වත්නි, පිහි කිනිසි වල තියෙන උල් වගේ ශරීරයේ හිල් කරගෙන ඉවසන්න බැරි මහ වේදනා දෙනවා. මේ කාම වස්තු නිසා ඉවසන්න බැරි වේදනා, එහෙම නේද? මිනිස්සු හිතට ඇතුල් වෙච්ච කෙනා තමන් කැමති විදිහට පවතින්නේ නැති වෙනකොට
රෑ නිදි නැතුව දුක් විඳින හැටි, උමුතු වෙන හැටි රෝගාතුර වෙනකොට. ඇතැම් වස්සුන් තමන්ට අහිමි වුණා කියලා අදටත් උමුතුවෙන් ඉන්න රෝගීන් ලෝකෙ කොච්චරද? සප්ප සිරූපමා කාමා සර්පයගේ හිසක් වගේ. පින්වත්නි, සර්පයාගේ හිස හරි විස සහිතයි, මැරෙන්නත් පුළුවන්, මැරුන් නැතත් ඒ වගේ දුකක් ඇති වෙන්න පුළුවන්. අයිති කරන් ඉන අයට ලෝකෙ එහෙම දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරට හොරු ඇවිල්ලා තරලා පෙරලා වස්සු අරයන, සමහරට මරලත් අරයන. පින්වත්නි, දූපුතුන් දැන් අම්මලා කියන්නේ දරුවෝ වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්. තාත්තලා කියන්නේ දරුවන්ට මොනවාරි කිව්වොත් මං ඔබිනිය මරලා ඉරි ඉරි යනවා. එහෙනම් බලන්නකෝ, මේ තමන් සතු කරගත්ත පිරිස, තමන් අයිති කරගත්ත පිරිස වෙනුවෙන් ලොකු විපතකට පත් වෙන සූදානම්. සර්පහිස පරිස්සමෙන් වැදුණුත් එක වතාවක් පරිස්සම් වෙන්න වෙනවා. වැදුණුත් එක වතාවක් සර්පයෙක්ගේ හිසක එක උදෂ්ට කර උදෂ්ට නොකරොත් වැදුනේ සර්පයෙක්ගේ හිසේ කියලා දැනගෙන පරිස්සමෙන් ඉන්න වෙයි. ඕන තරම් මේ සර්පයන්ගේ හිසේ වැදිලා දෂ්ට කරපු අය අපි. අග්ගි කඳුූපමාකාම, ගිනි කඳක් වගේ. පින්වත්නි, මේ වස්සුකාම ක්ලේශකාම ගිනි ගොඩවල් දෙකක් කියලා කිව්වොත්, මේ ගිනි ගොඩවල් දෙකෙන් ලොකුම ගිනි ගොඩ තමයි පින්වත්නි ක්ලේශකාමයන් වෙච්ච මේ රාගය. මේ ගිනි ගොඩවල් දෙකෙන් ක්ලේශකාම තමයි ලොකු ගිනි ගොඩ කියලා කිව්වොත්, මොකද පින්වත්නි ක්ලේශකාම තමයි මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ. කෙලෙස් එක්කයි අපි මේ අමාරුවේ වැටෙන්නේ. ඒකට අර වස්සුකාම ඒකට උදව් කරන එක වෙනම කතාවක්. ලොකුම ගින්න පින්වත්නි ක්ලේශකාම වලත් ওই රාගය, බලවත් වූ රාගය කියන එක පින්වත් මෙතනින් අදහස් කරන්නේ දැන් පුජ්‍යලේක තුළ ඇතිවෙන රාගික හැඟීම්. ස්ත්‍රියක් පුරුෂයෙක් සම්බන්ධයෙන්, පුරුෂයෙක් ස්ත්‍රියක් සම්බන්ධයෙන් වේවා, ඒබඳු ඇති කර ගන්නා වූ රාගික හැඟීමක්. පින්වත්නි, ඒබඳු රාගික හැඟීම් නිසා මිනිසු ජීවිතයේ නානාවිධ පීඩාවන් වලට පත් වෙලා තියෙනවා. අනිකුත් බොහෝ දේවල් වලින් මිනිසුන්ට ගැලවෙන්න පුළුවන් වුණත් ওই මාත්‍රිකාවේදී අතරමං වෙච්ච මිනිසු ඕන තරම්, තිරිසන් ඕන තරම්. පින්වත්නි, සද්ධාතිස්ස රජතුමා දවසක් මේ අන්තපුරේ ඉන්නේ ස්ත්‍රීන් එක පන්සල් ගියා. එක තරුණ හාඳුරු නමකට ලෝවා මහා ප්‍රාසාදයේ දොරකඩ බැඩ හිටපු අර හාමුදුරුවන්ට එක කාන්තාවක් දෙස බැලුවා. බලපුවාම ඒ කාන්තාවත් ගමන නවත්තලා මේ හාමුදුරුව දිහා බැලුවා. එකිනෙකා දෙස බලාගෙන හිටියා. කොච්චර ඒ ඇස් වලින් කතා කරාද කියලා කිව්වොත් ඒ දෙන්නට දරා ගන්න බැරි වුණා. මේක මේ භික්ෂුවක් දන්නවා කොච්චර කැමැත්තක් තිබුණත් භික්ෂුවගේ භූමිකාව ඇතුලේ ඒ කැමැත්තට ඉඩ දෙන්න බෑ කියලා. මේ අන්තපුර ස්ත්‍රියක් දන්නවා ඒ ස්ත්‍රියගේ භූමිකාව ඇතුලේ අන්තපුර ස්ත්‍රියක්. නමුත් බලාගෙන හිටියා. පින්වත්නි, කොච්චර ප්‍රබලද කිව්වොත් ඔය මනුරතපුරණි අටුවාවේ තමයි කතාව කියන්නේ. මේ දෙන්නම එතනම මැරෙනවා කියලා. පින්වත්නි, රාගගින්න කොච්චර දරුණුද? කාමයන් නිසා මුලා වෙච්ච සංසාර කතාවක් අපිට තියෙන්නේ. ඒක නිසා පින්වත්නි මේ කතා කියන්නේ හුදු තර්ක විතරක කරන්න නෙවෙයි, ඔබේ මගේ අවබෝධයේ පිණිස. පින්වත්නි, වස්සුකාම ක්ලේශකාම වල නිදහස් වෙච්ච දවසක් උරුම කර ගැනීම පිණිස ඔබට මටත් මේ අනුශාසනාව උපනිශ්‍රේ වේවා.